අද නැත්තේෆම් ධර්ම දක්ෂිණාවේ දේශකාණන් වහන්සේ පූජිපාද මාතර බයින්ද ස්වාමින් වහන්සේ පෞතරේ ස්වාමින් වහන්ස සාදු සාදුසාදුු සමන්ත චක්හවාලිසු අත්‍රාගට් චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්හමොක්කදන් ධම්මස් සවන කාලු අයංබදන්තා ධම්මස් සවන කාලු අයංබදන්තා ධම්මස් සවන කාලු අයන් බදන්තාා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සුව පටිහත ඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්්‍ය සත්තුතු මස්ස ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාාගතස්සෙ ස්බ්ුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසුප පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ. සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්්‍ය සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ, අතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස් උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනාකරනම වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිතියා දුෘෂ්ික වචනයක් පිටි නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සීලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධූ සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පිින්වත්න. අද දවසේදී, ඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නටයි. අද ධර්මානු ශාසනාව සඳහා පංහතුනේ ම මාතෘකා වශිං තෝරාගත්තේ, පහුගේ දවසකත් අපි පිංවතුන්ට දේශනා කළා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිබඳව කරුණුකාරණා කිහිපියා ඒ අතර විශේෂයෙන්ම පහුගේ දවස් කීපීම දේශනා කිහිපයක් අපි පිංවතුන් දෙක සාකච්ඡා කලාා ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අපේ නිර්වාණ අවබෝධයට උපකාර වෙන්නේ කියන එක පෙන්න්නන්න කාරණාවල් තුලිින්මං අපේ පිංවතුට විශේෂයෙන් අවධාරණයක් කළේ අපි යම්කිසි දවසක මේ සසරින් එතරවෙනව නම් ඒ සංසාරයෙන් එතරවෙන්නේ ලොතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවනය කල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේගේ බනක් තුළින්ම තමයි අපි මේ සංසාරයෙන් එතරවෙන්නේ. එමන මේ භාගතුන් වහන්සේගේ ධරමයම තමයි අපිට සසරින් එතර වෙන්න ටුප්පකාරවෙන්නේ. මේ කාරණාව අපේ පිංවතුන්ට දේශනා කරද්දි මම කල්පනා කර තවත් බොහොම වටින කාරණාවක් අපේ පිංවතුන්ට දේශනා කළොත් මංහිතන අපේ පිහතුට මේ ධරමමාර්ග යන කොට තියෙන සමහර යම්යම් ගැටලු ඒතුළින් නිරාකරණය කරගන්න පුළුවන්කමක් ලැබේ කියලා. ඒ කාරණාව තමයි ගොඩාක් වෙලාවට මේ බුදුරජාණන් වහන්සේගේ, ධර්මය සම්බන්ධී විවිධ විවිධ මතවාද විවිධ අදහස් අපේ සමාජයේ තුළ හරියට එක එකෙන කතාාවෙනවා ඒවා අපට අහන්න ලැබෙනවා උදාහරණකටට කියනවනම් සමහරයි කියනවා මේ ත්‍රිපිටකේ වැරදි මේවා අඩු පාඩුකන් තියෙනවා ඔය වගේ විවිධ අදහස් තියෙනවා සමහර ඒවට විවිධ අර්ථහේතු දක්වනවා මේවාම මක පරම් පරාවෙන්ආාපුවා මේවයි තුළ නොයෙක් අඩුපාඩුකන්තියන ළුවන් කඩපාඩමිංආා පුධර්මය මෙ අදී වශීෙන් විවිධ අදහස් එකක්ක නම් ඒ සම්බන්ධින් දක්වනවා තිමම කල්පනා කරා මේ කාරණාව නිසා ඇතරම අපේ දැන් භාවිතා කරන මේ සම්බුද්ධර්ථ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව මොනවගේද ඒවයි අඩුපාඩුකන්තියනවද දෝෂ සහිතතැන් තියෙනවද. කියනමිනිම කාරණාව අපි පංවතුන්ටක සාකච්ඡා කරන්න. තිං ඒ තුළින් මංහිතනවයි කාරණාවල් අප පෙන්වතුන්ට අවබෝධ කරගන්න ලැබුනම. අපි පිංවතුන්ටම තීරණය කරන්න පුළුවන් මේ ධර්මය මොන වගේද. ඒ ධර්මයේ දෝෂ තියෙනවද. අපට මේ භාවිතා කරන ධර්මය භාවිතා කරලා නිවන්දකින්න අමාරුයිද? මෙන මේ කාරණනා ටික මංහිතනම අපේ පින්වතුන්ට මේ දේශනාවෙන් පස්සද තීරණය කරන්න පුළුවන්වෙේ කියලා. මොකද දැන් අපිට නිවන්දකින්න නම් කැමැත්ත තියෙන්නේ අපි ඒ සඳහා භාවිතා කරන ධර්මී සැකයක් ඔපදවගෙන අපට පින්වතුනිි මේක ක්‍රියාත්ම කර නමාරුයිද. මෙතට තියෙන පින්ංවතුන ආග වගේ කාරණවා. මොකද අපි මේ ධර්මය භාවිතා කරන්න ඕන, ඒ කාන්තයෙන්ම නිර්වාන මාර්ගයට තියෙන එක්කම දහම තමයි මේ දහම කියරෙන චේතනාම්. තොට ඒක අපි විශ්වාසය තුළ නැත්තං අපට යම්මාකාරයකට මේ ධර්මය අධ්ධිනය කිරීමේදී බලපෑම්ඇති කරවනවා. එම බලපෑම් තමයි සමහලට භාගතුන් වහන්සගේ සමහර දේශනනාාවල් වට අපි විරුද්ධ වෙනවා. ධර්මය තියෙන සමහර කාරණාවල්වලට අපි විරුද්ධ වෙනවා. මොකද අපි ගොඩාක් දේවල් තීරණය කරන්නේ දැනුමි අපි ගොඩා අදේවල් තීරණය කරන්නේ අපේ ඥානේ හැබ මතක තියාගන්න. මංර දවසක් අපේ පංහතුට කිව්වාගේ අපට තියෙන අනුමානඥාන් අපි හැම දෙයක් මනුමානයි කරන්නේ. හැබ අපේ අනුමාන කොච්චර වරදිනවද පින්හතුදී. එතකට ඒ වැරදිී සමහර වෙලාවට අපේ සංසාරයට කුච්චර බාධ කරයිද. පංවතුන අද මේ ධර්ම මාර්ග යන ගමන් සමහරය, ගතුන් වහන්සගේ ධරමයට විරුද්ධ වෙනවනි ං අපේ පින්හතු ඒකට කරුණු කහිපයක් පෙන්නල දෙන්නම් එක මොන්න තරම් භයානක දෙ කල පෙන්න්නන්න පලවෙනි කාරණාව තමයි දැන් උදාහරණයක් කියනවනං යම්කිසි භික්‍ෂූන් වහන්සේ නමක් මේ ධර්මකාරණාවක් ප්‍රතික්ෂේප කලෝත් මේක වැරදීමික පිළිගන්න බෑකෙර ප්‍රතිීක්ෂප කලෝත් පින්හතුනි ප්‍රතික්ෂේප කරන උපසම්පදා හාමුදුරුව කෙනෙක් වුුණු උන්වහන්සේගේ උපසම්පදාව නැතිව වෙනවා එහෙම නැතිවෙන ක්‍රම ගණනාවක් අපේ ධර්ම භාගතු වහන්ස පෙන්වලදීලා තියෙනවා එතකට හිතන්න කො කොච්චර භයානකද ඊළඟ කාරණාව තමයි දැන් අපි මේ ප්‍රතික්ෂේප කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේම ධර්මියයන එතකොට යම් දවසක අපි ඉදිරිපිට භාග්‍යතුන් වහන්සේ මොුණ ගැහුනම උන්වහන්සේ දහම්කාරණාවක් පෙන්වල දෙද්ද ඒ ධර්මකාරණාවට අපි විරුද්ධ වෙන බැරිවේද ඕන තරං අවස්ථාතියන විරුද්ධ වෙන මොකද අපි සංසාරයේ ඒ ධරමියයට විරුද්ධ වෙලා පොරුදු කරන පුහුණුව බුදුරජාන් වහන්සේ නම බන කෙන වෙලාවට තිස්මතු වෙන්න පුළුව. එක හොඳම උදාහරණය තමයි පිනතුන සුනක් අත්ත හාමු්‍රුව. සුනක් අත්ත හාමුදුරුවෝ එක්තරා ජීවිතයක මහබෝෂතාාණන් වහන්සේගේ සහෝදරෙක් කල ඉපදිල ඉඳල තියෙනවා. ඒ ජීවිතයේදී මහබෝසතාාණන් වහන්සේට යම්කරුණක් කියද්දි ඒ සහෝදරයා ඒට විරුද්ධව තමයි අදහස් ප්‍රකාශ කරල තියෙන්නේ ඒ ධර්මකාරණාව එකට විරුද්ධ වෙලා තියෙනවා. පිගතුන අපේ බුද්ධ ශාසනය සුනක්කත්ත කියන නමින් ඔහු පැවිති වෙනවා. අපි භාගතු වහන්සේගේ සාාසන, භාගතු හසලඟ පැවිදි වෙච්ච සුනක්කත් හමුතුරන්න මොකක්දන්න දනී අපි මේ සුනක්කත්ත හමුදුරන කතාව මගහිත අවස්ථා කීපයකම සාකච්ඡා කල තියෙනවා ාගතුන් වහන්සගේෙලාගේ පැවිදි වෙච්ච සුුණක් කත්තා හාමුදුරන්ට මකදෝන. බුදුරජාණන් වහන්සේ කරුණු පෙන්වන පෙන්වට තැන්වලදී. ඒවට විරුද්ධ වුණ. ඇර ධම්ම චේතිය සූත්‍ර දේශනවිදී මසුනක් කත්තා හාමුදුරුව පිඳ අපි කියවනර ොක්කත්තිය කියන අන්න තීර්තකය ගැන පැහැදීම් ඇතිකරගෙන. ඒවෙලාවෙත් භාගතුන් වහන්සට විරුද්ධ වනා. අන්න තීරතක රහත් කියලා. නක් අ හාමුරුව හිතා අත්ද බදුරජන් වහන්සේ ඇයි එහෙම හිතුවේ කියලා ඇහුවම සුනක් අත හාමුදුර වහන්නේ භාගතන වහන්සේකින් ඇයිස්වාමීණ උන්වහන්සේ රහත් කියල හිතපයකට ඔබහන්සිට ඉදිසි හිතුන දවා බලන්නක පින්ගතන කොච්චර පාඩුවක් දවුණ ඊළඟට ඕකේ තියෙන බයානකම තැනමකක්දන්නවාද අපේ භාගත වහන්සේගෙන් කමටහනක් ලබාගෙන සොනක් අතහාමුතුරුවෝ දිවිය ඇස ලැබවා හැබැයි දිවිය කන ලැබුවන ාගතු වහසගේ ළඟටගේල දිවිය කන ලබන කමටහල ඉල්ලුවම භාගතු වහන්සේ කමටහන්න දුන්නේ නේ. හේතුව තමයි සුනක් අත්තහාමුදුරුවන්ට මේ ජීවිතයේ දිවිය කන ලැබෙනිිනේ. දිවිය ඇස විතරේ ලැබෙන්නේ. ඉති සුරක් අතහාමුදුරුවෝ ඒක වැරදිටය අරගෙන තැන්තැන්වල කියව කියව යන්න ගියා න්ඳුවට උපැවිදිත්ව වනා තැන්තැන්වල කියව කියව යන්න ගියා. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කොළේ මමත් ශාක්‍ය කොළේ, භාග්‍යවතුන් වහන්සේට දිවිය ඇස තියෙනවා මටත් දිවිය ඇස තියෙනවා භාග්‍යවතුන් වහන්සේට දිවිය කන නිසා තියෙන නිසා උන්වහන්සේ බයවුනා කියල කියනවා මටත් දිවිය කන ලැබනොතින් උන්වහන්සේ මම එක සමානවෙයි කියලා ඒ නිසායි උන්වහන්සේ මට දිවිය කන ලැබෙන කමට හඬ දුන්න නැහැ කියලා, භාගතුන් වහන්සට චෝදනා කරර ගියා අද කොයද සුනක් අත්තහම් දුරීන්නේ අවිීචී. එතකොට පින්ංහවතුන් හිතන්ඩ භාග්‍යතුන් වහන්සේ නමක් සංසාරයේ ලබන්න අපට කොච්චරමාරුයිද එවන් බුදුකෙනෙක් ලැබුනම අති දුර්ලබව ලැබුණනමේ භාගතුන් වහන්සේ ඒ භාගතුන් වහන්සේට විරුද්ධ වෙන හිතක් පහල වෙනවා කියන්නේ ඒක මොන්න තරම් පාඩු ඇතකර බලන්. මගේ අදහසක් මෙහෙම තියෙනවා. දැන් එක උදාහරණයක් කියනවන අරමේ සේල බ්‍රාක්්මණයා සේල කියල බ්‍රාක්්මණෙක ෙටියා. මේ සේල බ්‍රාක්්මණයා වරක බුදුරජන්හන්සේ මොුණ ගැෙනවා. දැන්ව බ්‍රාක්්මණ කුළේ ආගම තියෙනෙක සංකල්පයක් තමයි මේ දෙතිස්මහා පුරුෂලක්ෂණ ගන්මන මනේ තුර දිතිස් මහා පුරුෂලක්ෂණවල කතා කරන එකත් තමයි ගිහිගෙදර හිටියොත් සක් විත රජ වෙනවා පැවිදිියුණු සම්මා සම්බුදු වෙනවා කියනක. දැන් සේල බ්‍රාක්්මණය තෝක ඉගෙන ගෙන තියෙනවා. එ බ්‍රාක්්මන දහමට ඒකෙන්න්නේ කෝමද දුකිෙනෙක් පහළවෙන් අවුරුදු දදාහකට කලින් ගාතා දොළොස්ථාහක් බන්ධනය කරපු ධර්ම ග්‍රන්ථ වග්‍යයක් දෙවිවරු බ්්‍රාක්්මණ ශිල්පායතනවලට වනවා. ඒක තමයි අවුරුදු දාහක් පුරාවටම ඉගෙනගෙන ඉගෙනගෙන භාගතුහන්සේ පහළවෙෙන කාලෙදදි බුදුකිෙනෙක් කියන සංකල්පයක් ලෝගක කතාවෙෙන්න්නේ. මොකද ඒෙම අදහසක්වත් නැත්තං බුදුකිෙනෙක් පහළුනෙන් පස්සදී මේ. සසර සත්‍යන්ට ධර්මය කියන්න ගියාම නොයෙක් බාධකෙනවා. සේල බ්‍රාක්්මණ ඔක ඉගෙනගෙන තින් දැක්. ඔය නිසානේ කෝඩ්්‍ය ්‍රා්මණියත් සිද්ධහරත බෝෂතන් වහන්සේව දැකලා කිව ඒ කාන්තයම බුදුුවෙනම කියලා. ඒහා ඒ ඉගනීම නිසා දෙතිස්මා පුරුෂලක්ත නිගෙන ගත්තු නිසා දැක් සේල බ්‍රාක්්ණයයක්ත් ඔයිවිදිහට භාගතතු වහන්සගේ දෙතිස්මහ පුරුෂලක්ෂණ පරික්ෂා කරල්ලා දෙතිස්මහ පුරුෂලක්ෂණ තයරම කියෙලා දැනගෙන. සල බ්‍රාක්මණ බදුජන් වහන්සකගේ අහනුම කදන්නවාද ස්වාමීනී ඔබවහන්සේ සම්මා සබුද්ධ තෙ බොන හොඳරෙද්දෙ කියලාලනවා භාගතුන් වහන්සේකෙන් අහන්නේ පිහතු දන්නද සේල බ්‍රාක්්මණය කළකෙන කවුද කියලා සේලබ්‍රාක්්මණය කියන්නේ කලින් අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වාසනය වෙනුවෙන්ම සංසාරයේ පාරමිතා පොරාගෙනපු කෙනෙ අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එක්ක නමක් මීශාසනය නිවන්දකපු කෙනෙ නමුතිතින් බුදුරජාණන් වහන්සේ දැක්කම අදුරගන්න බැරි වුහ කියන්නේ එක කොච්චර පාඩුවදද තමන් මඟරක මගේ අදහසක්මීම තියෙනම කියලා මටදන් හිතෙන්නේ භාගිල්තුන් වහන්සේ අපි වෝ මොනගැහිලා උන්වහන්සේ එක පුංචි දහම් කරුණකින් අපට ධර්මවබෝධය කරවලා අපට නිවන්දකින පුළුවන්නම් මංහිතනවා කෙනෙක් නිවන් දකින පුළන් හොඳම තැන එතන කියලා මට දැනෙන්නේ මම නිවන්දකිනු දවසට මගේ නිවනදිවත් මං භාගතු වහන්සේ වෙහිසන්නෑ කියලා. මට හිතනේ හිම නිවන් දකින පුළුවන් අපිට එක කොයි තරම් උතුම්ද. භාගතුන් වහන්සේ එක බණක් කියද්දි. උන්වහන්සේගේ දේශනාාව වර වෙනකොට අපට හත්වන පුළුවන්න. දැන් බලනුකරදැන් මම පෞගෙ දවසකර අපි පං උ තුළ කියල දුන්න ගෝතමක චේති සූත්‍රය. දැන් එක දේශනා කරේ. bi න් වහන්සේලා පිරිසක් බුදුරජන් වහන්සේ කියපුෝ බනක් පිළිගත්තිනෑ ති ඒ පිළිගත්තුනැතිකට විරුද්ධව කතාවක් කිවනි සා තමයි බුදුරජාන් වහසේ, පිරිස ගෝතමගේ චේති ස ත්‍ර දේශනා කළ එතකොට මාන්‍යදුරු කරන්න එකබනක් බුදුරජන් වහන්සට කියන්න ඕනා ඉළකට ඒකෙන් අතිවෙේච චෝදනාවන ඇති කරන්න තව බන කියන්න වනා භාග්‍යතුන් වහන්සේද. එතුට හිතන්නක භාග්‍යතුන් වහන්සේ අපි කොච්චර වෙහෙසවනවද. එත්තු සංසාරෙන් එතර වුණ තමයි නමුත්තිතිං සංසාරෙන් එතරුණීත් භාගතු වහන්සේ විහිෙසවලන මංකෑන පිංවතුන අදමේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සම්බන්ධයෙන් අපි සැකමතු කරගන්නවා කියන්නේ සංසාරෙ කවධරි දවසක බුදු කෙනෙක් මුණ ගැහුනම ඒ භාග්‍යතුන් වහන්සේවත් අපි සැකකරනවා කියන එක එතකොට හිතන්නකෝ අපිට ඉදාට නිවන්දකින්න මොනෝහර පිනත්තිබුණොත් එදාට පංවතුන සංසාරය අති දීර්ක කාලයක් දුක්වෙඳලා පෙරුම්පොරුලා බුදු වෙලාත් උන්වහසේ තපේනි බනවිිලිෙනුත් පවිහිසිද වෙනවන්නේ. මං අපේ පිංවතුට කියන්නේ අන්නේ තැනවත් හිටගෙන මේ ධර්මී පිළිගන්න. භාගතුන් වහන්සේ කෞුද කියන එක ඉස්සරවෙලා අඳුරගන්න. අඳුරගෙන ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය ගැන සද්දහව පිහිටුවගන්න. එක වච්චනයක්වත් මගහරි ඉන්න එපා. වචනයක් කිරහිවත් සැකුපදවන්නපා භාග්‍යතුන් වහන්සේට අපි පින්වත්තුන්ගේ හිතී යම් ශ්‍රද්ධාවක් උපදිනවනං දවසගානි ඒ ්‍රද්ධහ වැඩි කරගන්න එකට තින එක්කම මග තමයි භාගතුනස්ශ්‍ර දේශනා කරපු සෑම බුද්ධ වචනයකටම එක සමාන ගෞරවයක් දැක්කීම හැම්ම ධර්ම කාරණාවක්ම හිතන්ඩ පි චතුරාර සත්‍යය වකි හම ධර්ම කාරණාවක්ම ආර්යෂ්ඨාංගික මාර්ගය වගේ දකින්න. එතකොට අපි පිංවතුන්ට සෑම ධර්ම කරුණක් කිරහිීම එක සමාන ස්‍රද්ධාවක් කොපබදවගන්න පුළුව. මං එක තවදුරටත් අපි පංවතුන්ට උනන්දුවෙන්න තම අර කාරණාවක් කිවේ. ඔබ මම නිවන්දකින දවසට අපේ නිවන වෙනුවෙන් භාගතුන් වහන්සේව අල්පෝ විහිසිකමිකින් විහිසවලා නිවන් දැකින පුළුවන්න්න. එක නහෙම විිහසනවා කියන්නේ. ඩහන්සර අප වෙන් ගාතාවක් කරකි කියන්න වෙනවනි. ආං ඒ මට්ටමට හරි අවම කරන්න උන්වහසේ වෙහෙස කරවන එක. අපේ නිවන වෙනුවෙන් උන්වහන්සේත් සංසාරේ බොහෝදුක්විඳල තියෙනවා. දැන් අපේ භාග්ගතුන් වහන්සේත් පන්ලක්ෂ දොළොස් දහස් විසිහත් වතාවක් නිමන්දකිනති අවස්ථා නැති කරගත්තන. කවුරුුවෙනවෙෙන්ද ඔබ මම්ම වෙනුවෙන්. ඔබ මම්ම වෙනුවෙන් සංසාරය උන්න්නහන්සේ කොච්චරත් හැරීම් කළ තියෙනවද. ඒ තරං කැපකිරීමක් කරපු, ඒභාගතුන් වහන්සේ වෙනුවෙන් පින් තුනි අධාපි වවිහසෙන කොච්චරයිද තමන්ගේ දරුවෝ කී වතාවක් නම් ඔබ මගේ නිවන වෙනුවෙන් භාග්‍යතු වහන්සේ දන්දුන්නද තමන්ගේ බිරින්ද නුදුවිදියට දන්දීලා තියෙනවා රළුවිදිහට දන්දීලා තියනවා යසෝදර මහරහත්තරණේ කියනවනේ භාගතුන් වහන්සෙල්ලඟ පිරිවන් පනවසරගන්නා පෙලාවේ ස්වාමීණය ඔබ්වහන්සේ මාව ජීවිත කෝටිවාර ගනන් යක්ෂයන්ට කන්න දුරන්න උබහන්සේ ජීවිත කෝටිවාර ගනන් මාව අන්‍ය ස්වාමිවරුන්ට පතිනිය කරල දුන්නා ස්වාමීනිී ඒක්ක දවසකදිවත් මට ඔබහන්සේ ගැන අල්ප මාත්‍රෝ අකමැත්තක් අමනාපසිතක්කිපදුනිිනේ නමුත් අදවං ඔබහන්සගෙන් සමාව ගන්නේ මම නොදැනුවත් හරි ඔබහන්සේගේ කැන මට ඒ ජීවිත වලකමැත්තක්කි පොදුනානං ආ ඒකට ස්වාමිනිට සමාව දෙෙනස එක්වා කියලා. ඉර හිතන්නකු කොච්චර කැපකිරීමක් උන්වහන්සේ අප වෙනුවෙන් කලා තියෙනවද. නමුත් ඉති අපි අද හිතල බලන්න භාගතු වහන්සේ වෙනුවෙන් කැපේනි කොච්චරයිද සමහර වෙලාවට ළමයිගේ පන්ති නිසා භාගතු වහසේ වදීදිනේ. සැමියගේ බිරිඳගේ කටයුතු නිසා භාගතු වහන්සේ වන්දනා කරන්නේනේ. ඥාතිගේ යුතුකම් මසැල්වසියන්ගේ යුතුකම් නිසා අපි භාගතුන් වහන්සේව සමහර තැන්වල ජත්තාාරනවා. ප හෙමයි භා භාගතුන් වහන්සට සලකන්නේ නමුත් භාග්‍යතුන් වහන්සේ අපි වෙනවිී අපි වෙනුවෙන් කොච්චරත්තැරීම් කල තියෙනවද එනිසා මේ ජීවිතේවත් අඩුමතරමි ඒ භාග්‍යතු වහන්සිේ ඒ තරන් කැපකිරීම් කරල ගෙනත් දුන්නෝ අපට දේශනා කරපු ඒ බුද්ධ වචනයටවත් විරුද්නවන්න වැඩ කරට ඒක සංසාරයේ මට හිෙත්තෙන මහත් දරුණෝමක් කුසලයක් භාගතුන් වහසේ යමක් කියනකොට ඒ බුද්ධ වචනයට විරුද්ධ හිතට අදහස්සෙනවා කියන එක අපි මේ දේශනා මල්ලාව තුල එටික සාකච්ඡාක් කරමු ගො විදධ අදහස් තියෙනවා බුදුරජාන් වහසගේ ධර්මය සම්බන්ධ එන් සමන් අදහස් කරගත්තා දේශනා කීපයක් ඇතුළත අපි පෙන්වතුට ඒ කාරර්ණාටික කියල දෙන්න මොකද අපි කොච්චර බණකිව්වත් වැඩැත්නේ තමන්ගේ හිතමේ ත්‍රපිට කට්ට කතා තුළ සැකයක් තිේරවන පි බලුමී ත්‍රිපිටකේ කියන්නේ මොකක්ද අට්ට කතාව කියන්නේ මොකක්ද භාග්‍යතුනාහසගේ බුද්ධ දේශනාවයි තුළ කොච්චර තියෙනවද ඒ කරුණු අපි සාකච්ඡා කරමු මංගිතර මෙතකොට අපේ පිංවතුන්ට හැම කෙකොටම නැති වුණත් යම්පුුණ්‍යවන්ත පිදසක්කඉන්නවනං එ අයට මේ කාරණාටික ප්‍රයෝජනවත්තේ කියලා පිකත අපි සාකච්ඡා කරනවා මේ ත්‍රිපිටකේ කියලා කොටස්තුනා පිටකතුනම් පිටක තුන කෙර ඒදෙන්නේ සූත්‍ර වින්නය අිධර්මීය ම මේ දේශනා පෙළේදී අදහස් කරන්න අපේ පිංවතුන්ට මෙිනි මේේ ධර්මය පිළිබඳව අවබෝධයක් ඇතිකරවල දෙන්න භාගතුන් වහන්සේගේ ධර්මය පිළිබඳවය අවබෝධයක් ඇතිකරවල දෙන්න ත මේ ධර්මය තුළ සමස්ත බුද්ධ දේශනාව තුළම අපේ අවබෝධය ඇතිකරගත්තොත් අපට ලොකූ පහසුවක් ෙන ධර්මය අවෝධ කරගන්න සමහරලාට අද කාලයේ විධයග අදහස්තියනව මේ ධර්ම කාරණා සම්බන්ධයෙන් මිනි මේ කොටස බුද්ධ භාෂිත මේ කොටස එහෙම නෑ මෙ පසු කාලේන එකතු වෙච්ච කියල විධ අදහස්තයනවා අපි ඒ කාරණනාට්ටිකත් මේකෙද සාකච්ඡා කරමු. මුොලින් අපි සාකච්ඡා කරමු මේ බුදුරජන් වහන්ේ වැඩ ඉන්න කාලයේද ධර්මදේශනා කරල තියනු කොහොද කියලා. පිගතුර ධර්මය සඳහන්නරනවාමි ූලාස්ශ්‍රත්්‍යය කපි පින්වොතුට මිම කියල දෙන්නේ. මේ කාරණ පෙ පිංගතුන්ටත් තවදුරටත් පරිීෂා කළ බලන්න පුළුවන් නිසා. බුදුරජාන් වහන්සේ වැඩහිටපු කාලේ උන්වහන්සේ අපේතමක බුක්තාානුමෝදනා ධර්ම දේශනාබක් කලොත් ඒ බුක්තානුමෝදනා ධර්ම දේශනාව කොච්චර දීර්ගද කියලා කියන්නේ දීගනිකාය මජ්්‍යමනිකාය තරම් විශාලයි කියලා. මේ දම්ම සංගනය අට්ට කථවෙ තියෙන්නේ බුද්ධානන්හි බත්තානුමෝදන කාලේපී තෝකං වඩ්ඩෙත්වා අනුමෝදෙත්තාන් අනුමෝදෙන්තානං දේශනා දීග මජ්්‍යමනිකායක් පමානා හෝතයි. භාගතුන් වහන්සේ බොක්තානුමෝදනනා ධර්ම දේශනාවක් කරනකොට දීග නිකාය මජ්්‍යම නිකාය තරම් විශාලයි. තුළ දීග නිකායට තියනව පින් උතුි බණවර හැටහතරක් මජ්්‍යම නිකායට තියෙනව බනවර අසූවා තුළ ච. ර දීර්ගයි භාගතුන් වහන්සේ බුක්තානු මෝදනාවක්කදිකරන ධර්ම දේශනාව අපේ ධර්ම ග්‍රන්ථවල ලිව්වනන්. ඇදිීගෙන කාට ඔය පොත්ව වනත් තියෙනවා මජ්්‍යිමනිිකායට පොත්ව වනත් තියෙනවා භාගතු වහන්සේගේ බුක්තානුමෝදනාවක් එච්චරදිගයි. ඉළඟට පච්චා බත්තන් එකනේ හවස්කාලේ හවස්කාලයේ භාගතුන් වහන්සේ කරන දේශනාව සංයුක්ත අංගුත්තරිකක් දේ මහා නිකායක් පමාණෝ හෝතයි. හවසට කරන දේශනාව සංයුත්ත නිකාය අංගුත්තර නිකාය තරම් දීර්ගයි. තොට සංයුත්ත නිකාය අංගුත්තර නිකායි කෙල කියන්නේ සංයුක්ත නිකායට බනවර සීයක් තිීනවා අංගුත්තර නිකායට බනවර එකසේ විශ්සක් තියෙනවා තොට භාගතුන් වහන්සේ හවසට කරන දේශනාව බනවර දෙෙී විශසක් තරම් ීර්ගයි ාගතු වහන්සේ භුක්තාානු මෝදනාව කරන දේශනාව බනවර එකසිය හතළි සතරක් දීර්ගයි. බනවරක් කියල කියන්නේ අකුරු වටදාහ පාලියකුරු අටදාහකට තම එක බනවරක් කියන්නේ. තොට ඒ වගේ බනවර එකසිය හතලි සතරක් තියෙනවා දිගනිකාය මජ්්‍යමිනිකායට එච්චර දීර්ගයි භාගතු වහන්සේගේ බුක්තාන මෝදනාව සංයුත නිකා අංගොතුර නිකාය බනවර දෙසි විශසක් තියෙනව එතකොට අහවසට කරන දේශාව වෙචර දීර්ගයි උදාහරණයක් කියනව නම් කරණය සූත්‍රය අපි පිටකේ තියෙන පෙන් තුනි ගාථ දහයයි අපි පිටකේ තියනෙ ගාතා දහයයි නමුත් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාල දේශනා කරපු කරණී සූත්‍ර දේශනාව පිකතුනි බණවර දෙසී විස්සක් විශාලයි. එකඇනේ සංයුත්ත නිකාය අංගුත්ත්‍ර නිකාය කියන කොටස් දෙක තරම් කරණය සූත්‍රයේ බුදුරජන් වහන්ේ දේශනා කරපු කරණි සූත්‍රය විශාලයි එතකොට අපේ පිටකේ තියනෙන ගාත දහයයි. ඉතුේ ගාත දහයි කොටස භාගතු වහන්සේ සංග්‍රහ කළේ අපි නිමනට එකින් කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ දේශනා කරපු සියලුම ධර්මය අනන් දහා මුදුරන්ට කටපාඩන් කිරවිනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න කාලේ උන්වහන්සේ සර්ව්‍යතා ඥානයෙන් දැකලා මේ බුද්ධ සාාසනයේ නිමන්දකන යම්තාක් පිරිසින්නමනන් ඒ සියලුම පිරිසට අත්‍යවශ්‍යම කොටස තමයි පිංවතුනේ මේත්‍රිපිට කට්ට කතාව කියලා අපි දැන් මේ ධර්මය හැටිට භාවිතා කරන ධර්මය එතොට හිතන්න ඒ කාලෙ භාගතුනාන්සේ කරපු දේශනාවයි අදමී පිටකෙ තියෙන දේශනාවයි කොයි වගේද කියලා වහන්සේ සර්වච්‍යතා ඥානයෙන් බලල තමයි අපට මේ කාරර්නාාටික සංග්‍රහ කලින් ඒ කාලේ භාගතනාන්සේ දේශනාවක් කළේ ඒ අයට ඒ විලාවට නිවන්දකිෙන ප්‍රයෝජනවත්වන විදියටට අපට මේ පිටකේ වලතියෙන්න්නේ අපේ නිර්වාණයට ප්‍රයෝජනවත්වීම පිණිස. දැන් බුදුරජාන් වහන්සේ වැඩඉන්න කාලේදී දේශනාකරපු කරණය සූතිරාති දීර්ගයි. අආදාපි දේශනාවක් ගෙනගන්න විද්‍යට නෙවෙෙයි. පකතුරේ බුදුරජාන් වහසේ දේශනා කල්ල තියෙන දේශනාවක් ඉගෙනගන්න. අපි මේ ධරමී ඉගැනගන්නකොට සෝතානුදත සූතරයේදී සඳහන් කරන්නේ පියවර පහක ඉගෙනගන්න ඕන. ඒ පියවර පහට අනුවේගෙනගත්තොත් තමයි පිගතුර භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපිට හරියටම වැටහින්නේ. කොටසක් තැනකින් ඉගෙනගන්නවා තවත් තැනකින් කොටසක් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන ගියාම අපිට පංවතුන භාගතුන් වහන්සේ අරමුණු කරපු විදියට ධර්මය ඉගෙනගන්න බැරිවෙනවා භාගතුන් වහන්සේ අරමුණු කරපු විදිටම භාගතුනාස අපට නිවන්දකින්න පුළුවන් වෙන විදියට ධර්මය දේශනා කලාා නං ඒ ඒ විදිතම අවබෝධ කරගන්න නම් පිහතුන අපි මේ ධර්මය මෙ පියබර පහට අනුව ඉගෙනගන්න ඕන අපි මේ සෝතානුදත් සූත්‍රය කලින් සාකච්ඡා කල තියෙනවා සුතා, දතා පචසා පරිචිතා මනසානු උපෙක්කතා ධිත්්‍යා සොප්පටිවිද්ධා. මෙනි මේ ක්‍රමයට අනුව තමයි අපි ධරමී ගන ගණ්ඩෝන මෙන්නෙ මේ ක්‍රමයට පෙන්වතුනි ධරමී ගැනගත්තෝත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේ මාර්ගඵල ලැබුව නැතිවුුණොත් ඊළඟ ජීවිතයේ මාර්ගඵල ලබන්්ඩ පුළුවන් ආකාරහතරක් එක දේශනා කල්ල තියෙනවා. ත්‍රම් දැම්මේ ප ගෙනගන්න කොට ධර්මය ිනි මේ ක්‍රමේට ඉගෙනගන්න ඕනේ කාල්ලයේ ිෂුන් වහන්සේ ගෙනගෙනදිී නාගී ක්‍රමියයට. සොතා කියන හොඳින් අහණ්ඩෝන. අහනකොට කියලා තියෙන්නේ අට්ටිකත්වා මනසිකත්වා සබ්බචේත සෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ දම්මං සුනාති කියන ක්‍රමයට තමයි මේ ධර්ම අපි අහණ්ඩෝන අට්ටිකත්වා කියන අරමුණත් තියෙන් ඕන නී ධර්මදේශනාව අවසංවෙන කොට මම සතර මාර්ග පලවලින් එකක්කු ලැබේවා කියෙන බලාපොරොත්තුව ඉලකට මනසිකත්පා කියල කියන්නේ දෙ අපි ඔය ධර්ම දේශනාවක් අහනකොට කෙටියෙන් කරුණු සටහන් කරගන්නවා. අන්නේ ඒ කරුණු කොලේක සටහන් කරගන්න වගේ අපේ මන කරුණින් කරුණ සටහන් වෙන මනං අන්නේ ක්‍රමියයටටිකෙන මනසිකත්ප කියලා කටුසටහනක් ලිව් වගේ අපේ හිතේ මනසේ යහන ධර්මය පින්නතුන සටහන් වෙන මනං අන්නේක තාමමුහොද දියුණු ක්‍රමයකට බනැහිීම. සබබ චේතසෝ සමන්නා හරිත්වා. අපේ මුළු සිතම ධර්මය කකිරෙහි යොමවෙලා තියෙන් ඕන. අපේ හිතේ බනක් අහන පටන්ගත්තු වෙලා විඳල ධර්මියම තියෙන් ඕන. ත්‍රේ ධර් අපේ හිතේ උපදවගන්නකොට ධර්ම සංඥාව පේහිතේ තියෙනවා තුරේ ධර්ම සංඥාවත් එක ධර්මයහනකොට ඒ දේශනාව අවබෝධ වෙනවා සමහරයි බණහන්න ගියාම සමහරට විවිධ සිතුවිල් හිතටයෙනවා සමහර දෙවල් මතක් වෙනවා එහෙම අවස්ථාාවන්ඩලද සමහරය ඒ දේශනාවටත් බාධ කරනවා නැගිටල යනවා මොනු හරි කරුණක් මතක් වනොත් ලඟගේ නෙ එකෙනට කියනවා එනැත්ත කාරණාව කියන්නන් ඕනෙක් කෙනා ඉන්න තිකක් එහානං එයාට අතින් පයින් එකන අතින් මොවන් සමහරලාට සංඥා දෙනවා මෙහෙමයි කියලා තට ඒ සංවාදය සමහර කෙනෙක් දකිනකොට ඒ දකින කෙනගේ ධර්ම සංඥාව බිදෙනවා තිම ඔවගේ පිංවතුන විවිධ ආකාරය බාධ කිරීම ඇති වෙනවා එහෙම සිතුවිලිය එනකොට ඇතුවිල්ල කොහොම තියාගෙනින් ඕන දෙෙ කියල කියන්නේ පිගතිරා එක්කා උපාසිකාවක් බණහන්න ගිය පෙලාවක තමන්ගේ ළමයා සරපෙක් දෂ්ට කරනවා. තේවෙලා විදී මේ අම්මා එක්ක දිගටම බනහනවා. ධර්මසංයා බිදගන්නන්නේ ළමය සසිහි මූර්ජාවෙල ඇදගෙන වැටිලා. යම්ම උදේ ප්‍රාර්ථනා කරන්නේ. මමිය සන්ධ්‍යාව ඉඳලා උදේ වෙනකම්ම මේ ධර්ම දේශනාව එක් අකුරක් නෑර මංෂවනය කලා සත්‍යයි ඒ සත්‍යහානු භාාවෙන් මගේ පුතා සුවපත්වේවා කියලා සත්‍යක්‍රයා කලා තිං දරුවගේ විස බැහල දරුව සුවපත් වනා එකනේ එහෙම්මවත් තමන්ගේ ධර්ම සඥාව බිඳගෙනෙනේ ඒවගේ සද්ධාවක් මේ බණහනකොට තියෙන්න්න ඕන තමන්ට මොනවැඩේ මතක් වුණත් ඒවෙලාවට ඒක දාලයන් එපා කාටරය අත්‍යවශම පනිිවිදයක් කියන්න වුනත් ඒ වෙලාවට පින් හතුන ඒ පනිවිදියටයන් එපා මොක දෙක ලොකු බාධාවක් මන්ට විතරක්නේ බාධාව කරගන්නේ සමහලට දේශිකයන් වහන්සේටත් බාධක බාධාවෙනවා අහන ශාවකයන්ටත් බාධාවෙනවා. හිතන්නකෝ බනා හා හිඉන්න ගම ඉස්සරහමන්න කෙනෙක් නැකිටල්ල පස්සති යන්න ගියාම එලිේටයන්න ගියාම කී දෙනෙකුට බාධ වෙනවද. එනිසා බනාහන්න ගියාම ඒ වෙලාවට ධර්ම සංඥාඋපදව ගන්න. හිත තුළ ධර්ම උපදවගන්න. හාමුදුරුවන්ට අපිහිතමකෝ පැංවී දුරුවක්තියන්න ඕනේ නෑ. ධර්මදේශනාව, පත්වාගෙන යනකොට අත්තන මග්‍රතම එක මතක් වෙන්නේ ඒත් නැගෙටල අතරොතොර පැංව දුරතියන්න එප ඒකත් බාධාව. ගොඩක් කටෝ වගේ කාරණාවල් බණකීර තැංවල වෙනවා මං එක එක කිව්ේ එහෙම වත් බාද කරන්නපා. මොකද ධර්මිය තුළ හිත යොමු කරගෙන හිත තුල ධර්මිය උපදවාගෙන ධර්මශ්‍රවනය කරනකොටේ ධර්මියාවබෝතු වෙනවා. ඕහිත සෝතෝ දම්මං සනාති. තමන්ගේ දෙසවන් දෙක, ධර්මී කිරෙහි යොම වෙලා තියෙන්න්නට ඕන. මොන ශබ්දියාව මොනහඬ ඇහුුණ කවුරු කතා කළත් මේ වෙලාවේ මම ධරමීකිරෙහි සංඥාවෙන් ධර්ම සංඥාවපද වගෙන ඉන්නවා කියන ආංෙක් සිතුවිල්ලි හිතතුළ උපදවගන්න. එහොඳ අහනව කියන්න. ඉළඟට ඔහොම අහානකොට දතා එක දහරණය කර ගන්න පුළුවන් වෙනවා. එක මතක තබා ගන්න පුළුවන් වෙනවා. දැ. අපේ අවධහනී තාමො හොදට තියෙනකොට අපට ඒ කාරණාව බොහොම එක්වට මතක් වෙනවා. ධහරණය වෙනවා. ගොඩක් අයට මතකශක්තිය අඩුවෙන්නේ ඒ අහගෙනන්න සිහිය නැතිකම නිසා. හොන්දට අකුරක් අකුරක්්ගානය අහගෙනන්නව නං එක මතකේතිනවා. පංගෝක ප්‍රායෝගිකව අපි පෙන්හතුරට පුහුණුව ගොඩක් කෙලාට කියල දීලා තියෙනවා ඒ තමයි දෙැම්මොකක් අරි ධර්මදශනාවක් කල තනේ ධර්මදේශනාවේ. අපිහිතමකෝ යම් කොටසක් මුළු දේශනාව වඋනත්කමක් නෑ. ඒ ධර්ම දේශනාව මුල්ලයින්දලා ගදක්වා එක අකුරක් නෑර ලියන්න. අහාහා ලියන් එහෙම අහාහා ලියලා බලන්නකෝ අපි පිංවතුන්ට ඒදේශනාව අ අහපු වෙලාවෙ ලබි චෞබෝධයයි මතකයයි ලිියවෙන්පස ලැබච් මතකය අතර වෙනසු කොමද කියලා මොකද. ලියනකොට ලියන්නේ අකුරක්කුරක්්ගාන් එතකොට අකුරක්කුරක් ගානය යහෙනවා ඒ නිසා මතක ශක්ති වැඩි වෙනවා නැ ඔකතාව විදියක් කරන්න පුළුවන් එකම දේශනාවක් දහවතාවක් පහළු ස්වතාවක් විතර අහල බලන්න තමන්ට කොච්චර ධහරණය වෙනමද කියලාඒ දහවතාවක් පහළුස්වතාවක් විතර අහනකොට ධාරණය වෙන්නේ ඇයි අරය හගෙන ඉන්නවා කියන එක ඔය අපි තුම පලවෙනි වතාව හගෙන ඉන්නකොට නොයහෙච්ච දේවල් දෙවිනිවතාව හනකොට එහෙනවා. දෙවිනිවතාව හද්ද ඒ දේශනාවේම නොයහිච්ච දේවල් තුන්වෙනිවතාව හනකොට ලැබෙනවා ඇහෙන්න ගන්නවා. ඒකන එකම දේශන දෙතුන් වතා වහනකට තුන්වෙ හතර ිනිවත විර හද අලුත්තේ වහෙන ඔේ දශාව සංස්කරණය කරල නෑ අලුතින් එකම දේශනාව තුර හතරවෙනි වතාවිතරහනකොට අලුද්දෙවල්ල හින්නේ. අර පලවෙනි දෙවනි තුන්වෙනි වතාවල් ොලද හද්ද මගැහැරිච්ච කාරණා. ඒ මගැහැරන කියන්නේ ඒවෙලාවට තමන්ගේ දෙසාවන් ධර්මයකිරී තිබිලනේ. තිමිනි මේ ක්‍රමයට ඉතාම හොඳට බන්නටි කැහවෝත් හොඳට මතක හිටිනවා. ඉලට තුන්වෙන පියවර තමයි වටසා පරිචිතා වචනින් කියවන්නඩෝඕන මේ පළවෙනි පියවරවල් තුනම පින්වතුරි පාලීින් කරණ්ඩෝන් අහනක මතක තබාගන්න එක වචනෙන් කියවනම කියන එක මේ තුනම කර්ඩෝට පාලියෙන් මමිකට ධරම ඉගෙන ගන්නකොට එතුොටේ පාලියෙන් ඒ තුන කරන්නේ මොකද භාගතුන් වහන්සේගේ බුද්ධ දේශනාව තියනෙ ඒත් දේශනාව තුළ ද පාලි භාෂාව කියන්නේ මාගදී භාෂාව කියන්නේ විශ්වීය භාෂාව ලෝක උත්සස්ම භාෂාවර්ග දෙකයි තියෙන්නේ එකක් මාගදී භාෂාව අනිත්තක සසිහල භාෂාව කැරේ අපි අපි කතා කරන මේ රටවල් රටවල් අතර ලෝකය කියන එක නෙවෙයි මේ විශ්වීිය කියන්නේ මේ දේශනාව විශ්වීිය වශෙන්ගත්තම භාාවරග දෙකයි එකක් පාලි භාෂාව නිතිකසිහිහල භාෂාව කැනෙ උත්තුම්ම භාෂාවක් තම අපි මේ කතා කරන්නේ සිංහල භාෂාව නවති අපි අඩුම සැලකිල්ලක් තියනෙ තේ භාෂාවටම තමයි මුල්ම තැනති මාගදී භාෂාව දෙවිවරු පවා පින්හදනි කතා කරන මාගදී භාෂාවේ තට මාගදී භාෂාව බුදුරජන් වහන්සේ ධර්ම දේශනා කරන යොදාගත්තා ද හැම්ම කෙනකොට මේක තේරණ නිසා අපි පිරිත් කියනකොටත් අර හොඳට උච්චාරණය කරන්න ඕනෙ කෙලකන එකයි අපි කරන පිරිත අපි දේශනා කරන පිරිත දෙවිවරු වහගෙන ඉන්නවා ඒ දෙවිවරුන්ට සතුටු හිතෙන්නේ අපි හරියට සජ්්‍යහයනා කළොත් විතරයි. අරකන මහාසමය සූත්‍රයේ අන්තිමටම තියෙනවන කතාවක් එක හාමුදුරෝ කෙනෙක් ලංකාවේ මහාසමය සූතරය සජ්්‍යහයනා කරනව කුටියේ දේවෙලාවෙදී එක දේවතාවයක් එක දවසක් කර පු දේශනාව හල සාධකාරදුන්න එතොට හාමුදුර වහනවා ඇයි උුඹ මෙච්චර දවසක් මම කරපු දේශනාාව බහලා සාධකාර නොද්දී අද විතරක් සාධකාරදුන්න කියලා එතට දේවතාව කියන ස්වාමිනියෝ බහන්සේ ඔය මහාසමය සූතරයේ එදා භාග්‍යවතුන් වහන්සේ මහවනේදී දේශනාව කරපුවිදිටම සජ්්‍යහයනා කර ඒක එම සාධකාරදුන්න කියලා එකන්නේ ඒ දේවතාවය මේ මහාසමය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන දවස එදාඒ දේශනාවේ ඉන්දල තියෙනවහන්න. තුර දෙවරු සතුතු වෙන්නේ හරියට සජ්්‍යහයනා කළොත් ඒ පින්හතුල අපි භාවිතා කරන ඕනුම භාෂාවක තියෙනවන. දැන් ඔය ඉංග්‍රීසිි භාසාාවත් මේ කතා කරනව කියන එක වෙනමු ගන්වන කොටසක්නේ. වච්චන කතා කරනව කියන එක, ඉංද්‍රසි භාෂාව වෙනමුගන්වනවා.ඒ කතා කරවනවා වචන උච්චාරණය කරනවා කියන වෙනමුගන්වන්න යයි. ඒක භාෂාව කතාකිරීමට අනිවාරය මත්‍යවශ්‍ය නිසා. දැන් අපි පිවතුන් හිතන්න ඉංග්‍රීසි පිළිබඳව ලොකූ දැනුමක් නැති කෙනෙේ. ගලපල වචන දෙකතුනක් එකට එකතු කරලා වාකයක් කදල කියවත්ද. ඒ කියන කෙනාගැතින් වරදක් වෙනකොට, ංද්‍රසි දන්න අය බලාගෙනින් දල වටන්දම් කොද කරන්නේ එකනට හිනාාවෙන වනේ ඇයි ඒ හිනාවනේ ය වරද්දල කියපු නිසා දෙ මම කියන්නේ අපි පිරිත් කියනකොටත් හරියට උච්චාරණය කරන්න ඇතු කිවෝතින් දෙවිවරුන්ටත්තර ඉංග්‍රීසි දන්නැති කෙන ඉංග්‍රිසි කියෝනො වගේ තමයි මට හිතනේ දීවරන්ට හිතරමැත්ති. එතු සතුට වෙන්නේ ැම හොන්ට උච්චාණය කරන එක තියෙන් ඕන වච්චසා පරිචිතාකි වේකයි සංගෘත්්‍ර වියවෘත්ත බේද ඉල්ළඟට මහප්‍රාණල් පප්‍රාණ අප රරි ඉතිවිසෝගාතාව විදිහෙම කියන්නේ ඉතිපිසෝගාතාව සජ්ජහයනාවේදදැන් එක තැනැක් තමයි සත්තා දියවමනුස්සානංගෙන කොටස ගොඩක්කයි උචාරණය කරන්නේ සත්තා දියව මනුසානං කියලා සයන්න ධන්තජ තයුණු දෙකක් තමයි යොදන්නේ එක කල්තායන අනිත්තක ධන්තජ තයන්න දීර්ග කල්ල උච්චාරණය කර නමුත් එතන වෙන්නෝන දැන් ඒ සත්තා කියලෙක්න නමුත් ඉතිබිසෝ ගාථාවතන තියෙන්නේ ම අකුරුතුනේ අන්තිම තයන්න මහප්‍රාණ තයන්න දීර්ග කල කියන්නේ සත්තානෙවි සත්තා මහ ප්‍රාණ වෙන්නෝන උච්චාරණයේ දී. ට එහෙම උච්චාරණය කරද්දී ඒ ගාථාවේ එතන තියෙන නිවැරදි අරති ස්මතු වෙන්නේ. ටොටර කලින් සත්තා කිව්ව විදියට තේරුමතියන සත්තයෝ. හැබැයි දෙවිනිවර්තාවේ සත් අහා කියල කිව්වම එතන කෙන ශාස්තෘන් වහන්සේ. දැනි වා්‍යාරතිය තමයි සත්තහා දවමනුස්සානං දෙව් මිනිසුන්ට ශාස්තෘූ වූ එතකොට තමයි ඒවාකෙන් නිවැරදි අරථයෙන්නේ නමුත් අපි භාවිතා කරන විදියට සත්තාදයව මනුස්සානම් කියනකොට දෙව්මිනිසුන්ට සත්්‍යයෝ වූ එතකොට ඒවාකෙන් නිවැරදි ගැලපීමක් එන්නේ. තිනර අපි ඉංද්‍රී සිභාවිතා කරද්දී වැරදියට කියවනකොට අනිත් අයට එක විහිළුවක් වගේ පෙනෙන වගේ තමයි අපි වැරදිට පාලය උච්චාරණය කරනකොට විශ්විය භාෂාව මුළු විශ්වේම ගරු කරන භාෂාව වැරදියට උච්චාණය කරනකොට එක දන්නයට හිතෙන්නේ පේන්නේ ඉති එනිසා මේ කොටස් තුනම ගෙන ගන්න ඕන පාලියෙන් එතකොට දෙවියන්ටත් එක තේරෙනවා එදේශනා වහනකොට සතුටු වෙන්න එක ඇහුවම හරියට උච්චාරණය කරන්න ඉලකට තුන්වෙ හතරවෙනි පියවර තමයි මනසානු පෙක්කතා අර මුල් තුන්නම පාලියෙන් ඉගෙනගෙන පාලියෙන් කරලා අහන එක පාලියයෙන් අහන්න ඕන මතකතතා ාගන්න එක පාලයෙන් මතක තියා ගන්න ඕන වචනෙන් කියවන එක පාලයෙන් කියවන්නඩ ඕන ඊළඟට හතරවෙනි පියවරදිත් තමන්ගේ භාෂාවෙන් එක අර්ථබම සන්නෝඕන. අනිත්තරෙදිත් තමන්ගේ භාෂාවෙන් හිතන්න පුළුවන්. තේරුම හිතන්න පුළන් තමන්ගේ භාෂාවෙන්. දෙක අපිබින් ධර්ම දේශනා කරන්නේ ක්‍රමේටනේ නැතැ අපි මුල් පියවර තුනින් වගේ බණකි ගන ගෝතින් තීරෙන්නේ තරයි මුල් පියවර තුනින් දරමී ගෙනගෙන ඉලකට හතරුවනි පියවරෙන් තමයි තමන්ගේ භාෂාවට දාල මික හිතන්නේ මනසේ මිනිහි කරන්නේ පස්වනි පියවරදි වෙන්නේ ඒ මිනිහි කරලා අවබෝධ කරගත්තු කාරණා තමන්ගිල්ලඟ වැරදි අඩුපාඩුකන්තියනවා නනි වැරදි කරගන්නවා නිවැරදි කාරණා තියෙනවන ඒ වඩාත් අහවුරු කරගන්නවා. ධදිීත්‍යයා සුප්ටි විද්ධා කෙන දුෘෂ්ටි දුරු කල්ලා නිවැරදි සම්මාධිත්්‍යයේ පහිටනව කියෙන කාරණාව. ත මිනි පියවර පහට තමයි ධරමී ගෙන ගන්න ඕන ඒ කාලේ භාගතුනාස දේශනා පවත් අදී ඉගෙන ගෙන තියෙන ආංගිහමයි. තො බුදුරජාණන් වහන්සේගේ මේ අතිදිීර්ක දේශනාව කිසිීම දෙවිය කොටවත් මාරය කොටවත් බ්‍රහ්මය කොටවත් ශ්‍රමණබ්‍රාක්්මණය කොටවත් නැවත දේශනා කරන්න බෑ. කිසිම රහතන් වහන්සේ නමකට භාග්‍යවතුන් වහන්සේගේීම අත්ිදිීරිග දේශනාව නැවත දේශනා කරන්න බෑ. ති භාගිතන් වහන්සේ සිුවනක් පිරිසදිහා බලලා, අමන් වහන්සේගේ ඥානය යොදවලා, ඒ ඒ අයට දරන්න පුළුවන් ප්‍රමාණය මොන ප්‍රමාණයද කියලා, ිත්‍රපිටකට්ට කතාවලට සංග්‍රහ කල්ල එකතු කල්ල තමයි අන්න ඒ ප්‍රමාණය ආනන්ද මහරහතන් වහන්සේට කටපාඩන් කිරෙව්වා. ආනන්ද හාමුදුරුවෝ ඒ භාග්‍යතු වහන්සේ ධර්මදේශනා කරන කාලයේ විශේෂ සෝවාන් පලයක් ලබල හිටපු කෙනෙ. එක කියන සියවපිලි සිම්බියාවට පත් සෝවාන් පලයක් කියලා. සාමානං සියව්පිලි සිම්බියාව ලැබෙන්නේ රහත් බබ ලබනකොට. මහරහත් පව ලබද්දී සියවපිලි සිම්බියාව කියන මේ. විශේෂය පලේ ලැබෙනවා සිවපලිසිබියා කියලකන්නේ අරථ ධර්ම නිරුක්ති පටිබාන කිරමිනම් කාරණාහතරට අරථ කියන්නේ පලේ සම්බන්ධය තිෙනඥානය ධර්ම කියන්නේ හේතු සම්බන්ධය තීරඥානය තුට අර්ථ ධර්ම කෙකෙන හේතු පලවාදය තවවිදියකින් කිවෝතින් ඉතාම හොඳට ධර්ම ඉගෙනගත්තම ලැබෙන තවත් ර්ථයක් තමයි මේකෙ තියෙන මේ අර්ථය කෙැනි ත්‍රපිටකේ පිළිබඳ දැනුම ධර්මය කෙකෙනට් කතාව පිළිබඳ දැනුම ඒ මට්ටමට එන්නේ මේ ත්‍රිපිට කට්ටකතාව ඉතාම හොඳ තිගෙනගත් තම. ඉළකට නිරුක්ති කියල කියන්නේ ඒක සත්ව වෝහාර කුසලතා කියන ඥානය. එකයන්නේ භාෂා එකසිය එකක් කතාකිරීමේ හැකියාව නිරුක්ති කියල කියන්නේ. ොට එතන විශේෂ කාරණාවක් තමයි ලෝකයේ භාවිතා කරන භාෂා එකසී එකක් මිස් සියුපිලි සිම්ඹියාවට පත් ආරයන් වහන්සේ නමකට අවබෝධ වෙනවා. එතුර පටිභාන කියල කියන්නේ අර අරථයයි ධර්මියයයි එක නි ත්‍රිපිටකෑ අට්ටකතාවයි තමන් අවබෝධ කරගෙන අර භාෂා එකසී එක්කින්. මොනොවහරි භාෂාවකින් ධරමියයට හානියක් නොමිලිවිදියට හේතුව පලය ගලපලා දේශනා කිරීමේ හැකියාව එකටමයි පටිභාන කියල කියන්නේමනි මේකට තමයි සියවු පිලිසිබියා කියල ැන අරථ ධර්ම නිරුක්ති පටිභාන තිආනන්ද හාමුදුරුවෝ මෙන්නෙමී ක්‍රමයට විශේෂ සෝවාන්ඵලයක් ලබල තිබුණා සියවුපිලිසිබියාවට පත් සෝවාන්ඵලයා. ඒවගේම තමයි ආනන්ද හාමුදුරුවන්ට තිබන පින් මුතුනි අග්‍රස්ථාන පහක් දෙැමි ධර්ම බාණ්ඩාගාරික වෙන්න තියෙන සුදුසුකම නදහාමුදුරුවන්ට තිබුණා අග්‍රස්ථාන පහක් සතිමන්තානං අග්ගෝ දිතිමන්තානං අගෝ ගතිමන්තානං අගගෝ බහුස්සුතානං අග්ගෝ උපට්ට කායනං අගෝ කියලා අග්‍රස්ථාන පහක් තිබුණා. ඒකේ ඒකක් තමයි භාග්‍යවතුන් වහන්සේ එක් ධර්මයක් දේශනා කරද්දිී. එක් පදයක් දේශනා කරද්දී පිඟතුි ආනන්ද හාමුදුරුවන්ට ඒ වචචනය වෙනුවෙන් වචන හැටදාහක් උපදවා ගැනීමේ හැකියාවක් තිබිල තියෙනවා. ඒ වච්චනය විස්තර කරන්න ධර්මකාරණ හැටදාහක් උපදවා ගැනීමේ හැකියාවක් ආනන්ද හාමුදුරන්ට තිබිල තියෙනවා එක විශේෂ අග්‍රස්ථානයක් අර පහෙන් එකක්. නමුතාන දහාමුදුරුවෝ දෙනතර ඒ ධම්ම සංගෙන අට්ටකථාව එක විශේෂෙන් විස්තර කළ තියෙනවා බහුස්සුතෝ ටිපිට එක දරෝ පංචදස ගාතා සහස්සානි සට්ටිපද සහස්සානි ලතා පුප්පානි ආකඩ්ඩන්තෝවිය ටිත පදේනේවටත්වා ගන්හාතිවා වාචේතිවා දේශේතිවා. භාග්‍යතුන්ණ වහන්සේ එකපදයක් දේශනා කරාම ආනන්දහාමුදුරුවන්ට හරියටම පදමල්ම වෙලක් පාගේ මල්වෙලක් කොතුනෝ වගේ වචන හැටදාහ කුපදබගන්න කළුවන් කියල කියලවා නමුත් උන් වහන්සේගේ තියන පොම විශේෂම ලක්ෂණය තමයි ප්‍රථම ධර්ම සංගායනාව කරන වෙලාවේ භාගතුන් වහන්සේගේ ධර්මයේදී ඒවන් මේ සුතන් කියන වචනතුන යුද්දලා උන්වහන්සේ තුරු දේශනා කළේ මාවිසින් මෙසී අසන ලදී කියලා එතිනින් යහ පැත්තට කියල තිෙම භාගතුනාන්සක දේශනාවය. උන්හන්සේ ප්‍රථම ධර්ම සංගායනාවදී උන්වහන්සේට වැටහෙන එක් දහම් පදයක්වත් එකතු කල්ල නෑ එකතු කල්ල තියනෙ ඒවන් මේ සුතන්කෙන වචනතුන විතරයි මාවිසින් එක් සමයක මෙසී අසන ලදී බලණක උන්වහන්සේලා කොච් ධහම් ෞරුව ඇති බල යෙනවද. මොන්න තරම් ශාස්තෘන් වහන්සේ කිරී ධර්ම සංඥාවත් තිබිල තියෙනමද. තැන් භාග්‍යතුන් වහන්සේ පිරිණවම් පෑවම ප්‍රථම ධර්ම සංගායනා වෙලාවෙදී මේ සංගායනාව මැන්ද බුද්ධාසනයක් පනවනවා. භාගතු වන්සට වෙනවාසනයක් පනවනවා ඒක තමයි ධර්මාසනය වෙන්නේ මොකද භාග්‍යවතුන් වහන්සේ පිරිනිිමන් පානවෙලාවෙදී මේ ධර්මරත්නය ශාස්තෘූ තත්වයට උත්සල තියෙනවා. එකන භාග්‍යතහන්සේ කියන්නේ මගේින් පස්ෙද නුඹලා මේ ධර්මවිේ ශාස්තෘූ කරගන්න කියලා. ඉතින් ඒ ශාස්තෘූ තත්තේ තියන්නේ අපිට ධර්මකාරණාව කවබෝධ කරගන්න. තට බුද්ධාසනය ධර්මාසනය බවට පත් කරනවා. යානන්ද හාමුදුරේ ධර්මාසනය වාඩුනාම ශෝක කරන දෙවිවරුන්ට සමහර දෙවරු ගිහින් කියනවලු. එක රජෙක් නැතිවනාම රටක එක්කොඔයාගේ පුත්තා. එන්ගේ රජගේ මල්ලිතමයි රජවෙන්නේ ඒවගේ තමයි භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිණවන් පෑවම ඊළඟට තවත් බුදුකෙනෙ ක අපට ලැබිලේව ශෝක කරන්නපා ඒ තමයි ආනන්දහාමුදුරුව. කෙලම ආනන්දහාමුදුරුව භාග්‍යවතුන් වහන්සේග කියන තනත් එෙහි දාලා සලකල තියෙනවා. අන්නේ වෙලාවේ තමයි ආනන්දහාමුදුරුවෝ මිනිමි ඒවන් මේ සුතන් කියෙන වචනතුන යොද්දලා මිත්‍රපිටකය සංගායනා කරා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාන ශ්‍රද්ධාවක් උපද්දවලා උන්වහන්සේ වන්දනා කරලා උන්වහන්සේ රි සද්දහ උපදවල තමයි මේ සූතර දේශනාව කරන්නේ. ඒ ධර්මාසලින්දගෙන ඉස්සර වෙලාම කරන්නේ ආනන්දහා මුදුරු භාග්‍යතුන් වහන්සේ පිළිබඳ සද්ධහ ඇති කරවනවා දැන් අරපි දේශනාවට කලින් නවස්කාරපාටයක් කියනමනි. නමෝතස්ස භගවතුූ අරහතුූ. සබ්බ දම්මි ස්ුවක්් පටිහත ානචාරස්ස ගොඩක් දෙනෙ කහනෝමී නමස්කාරපාටය මොකද්ද කියලා අන්නිදා අනන්දහා මුදුරුවර සංගායනාවෙලාවේදී ධර්මාසනී දෙගෙන බුදුරජාන් වහන්සේකිරේ සද්ධා උපදවන්න භාග්‍යතු වහන්සේට කරපු නමස්කාරපාටේ තමයි න්නේ පාටය. ඒ පාටිය සජ්ජහයනා කරලා තමයි වනාසේ සංගහනාව කල්ලා තිය නඉතින් එක බොහෝ බුදුගුණ සද්්‍යායනාාවෙන නිසාහ තමයි අපිත්තේ නමස්කාරපාටය සජ්්‍යහයනා කරන දේශනාවට කලි අපි පිළිබඳ විස්සරහ දවසක වෙන ම සාකච්ඡා කරමු තර මිනිමේ විදියට ආනන්දහාමුදරුවෝ මිකට ඉතාම හොඳ සුදුස්සේ එක භාගතු වන්සේසාර්වචචතා ඥානින් දැකළ තමයි උන්වහන්සේට මේ ධර්මය කටපාඩන් කරවන්නේ ඒ වෙනුවෙන් උන්වහන්සේ කල්ප ලක්ෂයක්ම පාරමිතා පුරාගෙනාවේ ඒතානන්තරයට ති ආනන්දහා මුදුරුවෝ මේ ධර්මය ආම හොඳදී කරගෙන ප්‍රථම ධරම සංගායනාාවදී මේක සංගහයනා කලා එමන අපි අද කාලේ නිමාට පත්වෙලා තිර නිසා මේකොට සපිමිතගෙන නවස් අවසංකරමු අපි ලබන සතිය සාකච්චා කරමු මේ ත්‍රිපිටකේ බෙදිච්ච විදි දීගෙන කාය මජ්‍යමනිි කාය දැන් අධපි කිය නේ දීගෙන කාය අසවල්ත න අසවල් පිටුවේ තමයි මේත් සූත්‍රය තියෙනෙලා බුදුරජන් වහන්සගේ කාලදිහම බෙදීමත් තිබුණද එ බෙදීම කොහොම දුනේ කියෙන කාරණාව පි ලබන සත්‍යය දේශන සාකච්ඡා කරමු මෙන අදමි දේශනාව ආරම්භි නිසාතමම රුණු කීපයක් වෙනම කිවවෙත කොට අපි පිහතුන් හිතා ගණ්ඩ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ දේශනාව්‍යෙවෙයි මෙයාාපට ලැබිලතියනේ උන්වහන්සේ සර්වචෂතා ඥානීෙන් අනාගතයේමයේ සිව්ුවන පිරිසට දරන්න පුළුවන් ප්‍රමාණය දැකළ තමයි නිමනට අත්‍යවශ්‍යම වන මේ දේශනාව අපට සංග්‍රහ කල්ල එව්වේ එමනඟ අපේ කාරර්ණා වල්ටික ලබන සතියේ සාකච්චා කරමු උොඳ එමන අද දවසේමවඋතුම් සද්ධර්ම දේශනාව පවත්වල රැස්කරගත්තු උදාර කුසලානි සංස ධර්මියෝ අපේ පංවතුට අපි අනුමෝදැන් කරනවා තිං නෙත්නාලි කාවනි සා තමයි අපි මේ විද්‍යට අපේ පින්වතුන්ටඒ ධර්මකාරණා මේ විදිරෙ කියල දෙන්නේ ඒවගේම තමයි නත් නාලිකාව නිරන්තරය ම අපි හඳුන්වන්නේේ ශසනය නාලිකාව කියලා තිං මේකට හොඳ ඉඩක් ලැබිල තියෙනවා විශේෂයේම මේ භාගතුන් වහන්සේගේ නිවැරදම බුද්ධ වච්චනය අපට සාකච්ඡා කරන්න. තිඒ වගේම තමයි මේක් බොහෝ පිරිසක්ෂ්‍රවනය කරනවා තිඒ දේශනාවක් ඒ විද්‍යයට ශ්‍රවණය කල්ල ලබන අවබෝධය මහත්ඵල මහාඩි සංස ලැබෙනවා. ඒේ නිසා තමයි මෙවැනි දේශනාවක දායකත්තයක් දරලා ඒතුරින් ලබන ආනිසංසය අපි පංවතුන්ට සසරට මහ උපකාරයක් වෙනම කියල කියන්නේ තියනිසාමන් අපි පින්වතුන්ට හැමදාම නිතරම එක සිහිපත් කරන්නේ එක වටිනකම මොකද ධරමිය තුළ ඒ යම් කිසි කෙනෙකුට එක බණපදයක් හරි කියවලා සසරින් මුදවන්න පුළුවන්න එක ප්‍රමාණ පිනක් නිසා තින් මේ ඇත්තැන්ගේ මේ ගුවන් කාලය ලක්ෂ ගානක් පටින ගුවන් කාලය බොහෝ වානිජයමේ පැත්තට ගන්න කුළංගුවන් කාලයක් නමුත් සම්බෝධ ශාසනය වෙනුවෙන් ධර්මය ය අධර්මය අවබෝධ කරගන්න බහෝෂාවක පිරිසක් වෙනුවෙන් මේගුවන් කාලය වෙන්කල්ල තියෙන්නේ තැපිේ ඇත්තන්ට විශේෂයම පින් අනුමෝදන් කරනවා මෙමන් උතුම් කටයුත්තක් කරන සභාපදතුමන්ට සාමානධ කාර්තුමන්ට කාර්මන් ලෙපින්වත් හැම දෙනාටම මෙහැම පිනක් මනුමෝදං වෙලා එ හැමදි නාගේම සසස්සර ගමනු සෝපත් කරගන්නට මේ පින පකාරවේවා කෙලපින් අනුමෝදන් කරනවා. එවගේ මරැස්කරගතු සියලුම පින් පිං අතු පැහමදිනාටමත් අනමෝදන් වේවා ඔබා පැහැමදිනාටමත් කෙටිම කාල්ලයකින් පහසුමාකාරං. සුකසාහගත ප්‍රතිපදාාවං උතුම් චතුාරි සත්‍ය ධර්මිය ඔවබෝධ කරගන්නට මේ පින්න පාර්මී ධර්මයක්ම වේවායි සාධෝසාධෝසාධෝ කියයාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාචබුම්මටහා දේවානාගාම හිද්දිකා පഞන්තඟනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සබුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.